දැන් ඔක කිව්වම මට මතක් වුණේ දැන් ටික කාලයකට කලින් මේ ළඟදිම නෙමෙයි ටිකක් මෑතකදී මම දැන් විවිධ විලාසිතාවන් කරනෝනේ මගේ මේ කනේ මෙතන පියර්සින්ග් එක කරන්න ගිය වෙලාවේ එතනදී මේ මෙතන කරලා තියෙන කේ චුටි වීඩියෝ එකක් තිබුණා ඒ ඒ ඒ කරන තැනදී වීඩියෝ එකක් අරගෙන තිබුණා ඉතින් ඒක දැන් මෙතනමනේ තියෙන්නේ ඉතින් එතකොට මගේ මූණේ හරිම ළඟ ක්ලෝස් අප් එකක් විදියට තිබුණා එතන මගේ මූණේ තියෙන ඔක්කොම දේවල් පේනවා ඕකේ කමෙන්ට් එකක් තිබුණා මම දැක්කා මේ මුඛකරිය ක්‍රීම් එකක් හරි මුඛක් හරි පාවිච්චි කරලා නිසා තමයි නතාෂාගේ මූණේ මේ අර අනවශ්‍ය රෝම එහෙම තියෙන්නේ කියලා. ඒ කියන්නේ මගේ මූණේ කුණ්ඩෙ වැවිලා තියෙනවා මොනවා හරි මං කරලා තියෙනවා මගේ හැම වෙනස් කරගන්න මුඛක් හරි ට්‍රීට්මන්ට් එකකින් කියලා තමයි සඳහන් කරන්නේ. සයිඩ් ඉෆෙක්ට් එකක් විදියට. හැබැයි ඒ සඳ ඒ දේ සඳහන් කරපු කෙනා දන්නේ නැහැනේ. ඇත්තටම මගේ මූණේ ඒ වගේ අනවශ්‍ය රෝම තියෙනවා. ඒක නැත්තේ නැහැ. ඒකට හේතුව එයා දන්නේ නැහැ. මට පීකෝස් කියන රෝගී තත්ත්වය තියෙනවා. ඒ කියන්නේ පොලිසිස්ටික් ඔවේරියන් සින්ඩ්‍රෝම්. ඒ කියන්නේ අර ඩිම්බ කෝෂවල අර කුඩා ගැටිති වගේ තියෙන රෝගී තත්ත්වය තියෙනවා. ඒක මේ දැන් උනත් Google එකේ ගහලා බලන්න ඒකේ තියෙන රෝග ලක්ෂණ මොනවාද කියලා. ඒකේ තියෙන රෝග ලක්ෂණයක් විදිහට එකක් අර සමහර වෙලාවට කාන්තාවකගේ අර මාසික වේග අක්‍රමවත් වෙනවා. එතකොට සමහරුන්ට ආහාර රුචිය වැඩි වෙනවා. සමහරුන්ට අඩු වෙනවා. ඊට පස්සේ මේ මුහුණේ ශරීරය අනවශ්‍ය රෝම ඇති වෙනවා. අර මූඩ් ස්විංග්ස් කියන්නේ මොකද මේක හෝමෝන් තත්ත්වයක්. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. ඉතින් ඒ කෙනා සමහර විට ඒක නොදැනනේ ඔය දේ කරේ. ඉතින් ඇයි ඒකයි මං කියන්නේ කෙනෙක්ව පල්ලෙහාට දාන්න කලින් ඒ කෙනාගේ හිත රිද්දෙන දෙයක් කියන්න කලින් ටිකක් හිතන්න. මොකද ඔබ දන්නේ නැති දෙයක් මම විඳවනවා වෙන්නේ නැති. අවුරුදු කීයකට කලින් දෙ කමෙන්ට් එකෙන්? ඒක මම හිතන්නේ දැන් මේකත් කරලත් මම හිතන්නේ 2022 දී කොහෙද මට මතක හැටියට මම ඕස්ට්‍රේලියා යන්න කලින් හරි අවුරුද්දක් කියමුකෝ දවස් 365ක් කියමුකෝ ඒක ඔච්චර මතක හිටියද නැද මේක සමහරක් කඩවට ඔය මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ අදහස් දක්වන්න ඕනේ මනුස්සර වැටෙන්නේ නැති වෙන්න දෙයක් නෑ මේ කමෙන්ට් එක ඔච්චර මනුස්සිට බලපානවද යා ගද්දකීමත් එක්ක සහ ඔයයි කිව් අනිත් කතාව ඔය හැමේ පාට ගැන හරි ප්‍රශ්න තියෙනවා සමහරුන්ටනේ අපි හිතුවට පුද්ගලිකත්වයේ අනිත්‍යයට වැඩක් නෑ අපි ඒව අනිත්‍යයගේ හොයන්නේ නැහැ කිව්වට ඒක හොයන අය ඉන්නවා ඒක ඔයා ගන්නෙ කොහොමද ඒකට ඔයා රියැක්ට් කරන්නේ කොහොමද ඒ වගේ දේවල් ඉතින් එනවා යනවා කියලා තමයි. ඉතින් සමහර වෙලාවට මාව වට්ටන්න හරි මට යම් කිසි දෙයක් කියලා සතුටක් ලබන්න හරි මිනිස්සු ඒ දේවල් කරනවා නම් ඒකත් හොඳ දෙයක් නේද? ඉතින් තව කෙනෙක්ට මම සතුටක් මොකක් හරි හේතුවකින් සින්දුවක් කියලා නෙමෙයි. ඇට්ලීස්ට් මෙහෙම හරි දෙයක් වෙලා හරි ඒගොල්ලෝ එහෙම හිතනවනේ ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මම කවදාවත් එහෙම කිසිම තැනක මේක මගේ පෞද්ගලික මතය සහ මං කවමදාකවත් කිසිම කෙනෙක් ගැන එහෙම කියන්නේවත් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ නිර්මාණයක් වේවා ඒගොල්ලෝ කරන විලාසිතාවක් වේවා මං කිසිම තැනක කාටවත් එහෙම වචනකින්වත් මඩක් ගහන්න එහෙම නැත්තම් ඔවුන්ව විවේචනය කරන්න කිසිම දවසක් ගිහිල්ලත් නැහැ යන්නෙත් නැහැ ඒ මගේ හැටි මට තව කෙනෙක්ට එහෙම කරලා වැඩක් මං ලබන සතුටක් නැහැ ඒක ඒ මගේ හැටි නමුත් කෙනෙක්ව ඒගොල්ලන්ගේ ලස්සන දකින්න නිර්මාණයක් අගයන්න මම දෙපාරක් හිතන කෙනෙක් නෙවෙයි.